ಅಷ್ಟು ಸಾರಿಗಮ ಕನ್ನಾಗೆ ಸಂಗೀತ ಅಸಪುವ ಇತನ್ ಸಿಟ ಸಂಗೀತ್ ಮಾಸ್ಟರ್ ಒನ್ನ ಉಂಬಟಾಯಿ ಮಟಾಯಿ ಮಾಲು ಕೇಳ ಕೆಕ್ಕ ಬತ್ತಿಗ ಕಣ್ಣ ಪುಳುವ ವೆಡಾಕ್ ಸೆಟ್ಟುನ ಈಕೆನ್ನಿ ವೆದೇ ಗತ್ತೆ ದ್ರುಪ್ಯಾಲ್ ಡೆಸಿ ಹತಲಿಯ ಗಡದ ಅಯ್ಯು ಮೆಹಮ ಹುವೆ ನೈತಿಂಗ್ ರೈಸ್ ಅಂಡ್ ಕರಿ ಫಿಶ್ ಕ್ಯಾಮ್ ಎಕಕ್ ರುಪ್ಯಾಲ್ ಡೆಸಿಯ ವಿಸ್ಸೈನಿ ಅಪಿ ದೆನ್ನಲ ದೆಕಕ್ ಗತ್ತಮ ದೆಸಿ ಹತಲಿಯ ಏಕೈ ಮಂಗ್ ಎಮ ಕಿವ್ವೆ ಓ ಇತಿಂಗ್ ಅಪಿ ದೆನ ವೆಡವಲ ಹೆಟಿಯದ ದೆಸಿ ಹತಲಿಯ ಲೋಕು ಗಾನಕ್ ತಮೈ ಬಾಂ ಕಿವ್ವ ಹೆಟಿ ವಿತರ ಏ ಉನಾಟ ಸಂಗೀತ ಅಪಿ ಮೇ ಸಂಗೀತೇ ನಮ್ಮು ಮಹಾ ವಿಷೆ ಓ ಮಹಾ ವಿಷೆ ಆಯ್ತಿ ಕರುವಾಂ ವಿಧಿಯಟ ಅಪಯ್ಯೋ ಅವರು ಅತಪತ ನೊಗಾಬು ತೆಂಗ್ ಅತಪತ ಗಾಂಡ ಓಣೆ ಬಾಂ ಅನಿ ಮೇ ಮಾಸ್ಟರ್ ಮೇ ಮಾಸ್ಟರ್ ತು ಓಣಿ ನಂಗ್ ಸಂಗೀತೇ ಓಣ ತನಕ್ ಅತಪತ ಗಾನ್ನ ಮತ ಪ್ರಶ್ನೆಯಕ್ ನೆ ಹವೆ ಮತ ನಂ ಬೆ ನೊಜಕಿಂ ಮಾಮಾ ತುಂಬ ಆಗೆ ಹುಲಂ ಬಹುರು ಎಕ್ಕ ಮಗೆ ಪ್ರಧಾನ ಗೋಲೆಯ ತನಟ ಪಾತ್ ಕರಗತ್ತನೆ ಅಮ್ಮಪಾ ಮಾತಿಟಿಂ ಬೂರುವ ಬಗೆ ಆವನಿ ಬೋಲ ಮೀಮೋ ಮಾಸ್ಟರ್ ಸಾಹಿತ್ಯೆನ್ ಮಮ ಏ ಕಿವ್ವೆ ಬಾಂ ಕೌರುತ್ ಕರಲ ನೆತಿ ವೆಡಕ್ ಅಪಿ ಕರನ್ನ ಓಣಿ ಕಿಯಲ ಅನ್ನೆ ಹಿಮ ತೀರ್ಣ ಭಾಷಾವಿನ್ ಕಿವ್ವ ನಂ ಇವರೈದಿ ದೆನ್ ಮಾಸ್ಟರ್ ಮುಕತ್ತಿ ದೆನ್ ಅಪಿ ಕರನ್ಯನ್ನಿ ಕೌರುತ್ಮ ಸಂಗೀತೆನ್ ಕರಲ ನೆತಿ ದೇಕಟ ಮಮ ಹಿತನ ವಿದಿಯತ ತಿಯನ್ನಿ ಸಂಗೀತೆನ್ ಪೊಲ್ಪರಾಲ ಇರನೆ ಕೈ ಮಿರಿಸ್ ಗಲ್ ಕೊಟನೆ ಕೈ ವಿತರೈ ಮೇ දැන් බලහන් අපේ රටේ කොයිතරම් රස්සාවල් කර්මාන්ත තියනවද බං ඉතින් මේ හැම පොඩි එකකටම එක සින්දුව ගානේ ගැහුවානම් අපි දෙන්න ගොඩේ ගොඩනේ බං ඒ උනත් මාස්ටර් දැන් හැම සින්දුවක්ම රස්සාවක් විදිහට ගත්තම තියෙන්නේ ආදරේ හිඟකම විතරයිනි එතුවන් කියන්නේ ඒක හරි බං ඒ උනත් මෙන්න මේ මේ මේක හොඳයිද කියලා පොඩ්ඩක් අල්ලහන් බලන්න මමද කියන්න ඕනේ ඕ වචන ටික තියෙන්නේ අල්ලහන්කෝ සුදු මුදු පුළුන් වගේ හුලඟට පාවෙන විදලා වතුර පාර පැත්තට පීරෑන පොඩි උන් සූප්පු කළ අඹේ වගේ පේන ඉන්නම් අලුත්ම කඩක්කම හිරි වැටෙන කොණ්ඩෙට සැපක් ගන්න මල්ලි මෙහෙට එන්න මූණට එළිය ගන්න රැවුලක පණියන්න ක්‍රේල් කරන් කෙලින් කරන් ෆර්ම් කරන් යන්න සීනගේ සැලුන් එකට එන්න මලිමේ සීනගේ සැලුන් එකට එන්න මාස්ටර් ආ පට්ට රැවුල කපන කොණ්ඩි කපන සෝන් එකක් නේ මාස්ටර් උයි සංගීතයයි සින්දු කියනවා වගේ වන් අපි ඇල්ලුව සැලුන් කට් එක අම්මා නියමයි මේ මාස්ටර් ආ ඔන්න අප්සට් නම් වෙන්න එපා වන් ඈ ආ අද ඉඳලා ඇයි මල්ලි ඔය තරම් සතුටු හිතන නිවුස් එකක් දුකින් වගේ කියන්නේ මේ ඩස්බින් ළමයෝ ඈ මාස්ටර් දැන් ඔය ළමයට හැමදාම එන්න බැරි ඇයි ඇල්බම් එකේ අනිත් සින්දු ටික කරන්න ඕන සල්ලි ටික එකතු කරගන්න අපේ පවුලමාව කරාජ් එකකට දැම්මව ඈ ඒ කියන්නේ දැන් සරිගම එක අඬු මිටි නියන් සහ මජන් නේ මේ ඩස්බින් ළමයෝ මාස්ටර් වෘතිය මොකක් වුණත් ඒක සංගීතයට ගලපන්න පුළුවන් ඈ ඒකෝ මේ මාස්ටර් දැන් මෙහෙමනේ බං දැන් ඔය නට් එකක් ගලවනකොට ආරෝහණ විදියට සොර සප්තකේ අල්ලනවා ඒ කිව්වේ සාරිගාමා පාදා නීසා කියලා නට් එක ගලවනවා එතකොට නට් එක තද ගන්නකොට එතකොට අවරෝහණ විදියට සර සප්තකේ අල්ලනවා සානීදාපා මාගරිසා කියලා මේ මාස්ටර් මට හැම වෙලාවෙම ආරෝහණ විදියට තමයි සප්ත සොරය කියවෙන්නේ මං හිතන්නේ මගේ නට් එක පුරුල් වෙලාද මන්දනි මේ සංගීතයයේ ඔය ගරාජ් එක පැත්තට එන්නකෝ මත් අද කරලා දෙන්න මේ ඩස්බින් ළමයෝ මාස්ටර් ඔය ළමයාගේ වෘත්තිය අලලා ප්‍රබන්ධ කරපු ගීතයක් මගේ ළඟ තිබ්බා මට ඒකයි මේ මතක් උනේ අනේ මාස්ටර් මට ඒකවත් දෙන්නකෝ මේ සංගීත් අර කර්මාන්ත කියන ෆයිල් එක අරගෙන බලහන් ගරාජ් කියලා සින්දුවක් ඇති පොඩකින් ආ මේ තියෙන්නේ ආ ඔය තියෙන පොඩක් අල්ලලා බලහල්ලා බයිසිකලේ එන නංගිට පැස් දාලා දෙන්නම් මම චේන් කේස් එක ගලවලා තද කරලා දෙන්නම් ඇවි
මොකද වගේ මාස්ටර්? කියහම් බං මම ඉති මාස්ටර්නේ උඹේ. කමන්නේද මාස්ටර්? කියබං. මාස්ටර් කලාවේ නාමින් මම පොඩි හොරකමක් කළා මාස්ටර්. ආ! උඹ රෙකෝඩ් බාර එකක කැඩුවද? පිස්සුද මාස්ටර්? මේ එනං අයියේ රේඩියෝ එකක්වත් පිස්සුවද? අම්මපත්නි මං ඒ වගේ දෙකයි පණේ හොරකම් කරන්නේ නැහැ බං. එනං අපිටත් හොරෙන් ගායිකාවකගේ හදවතවත් හොරකම් කළාද බං? අර හදවත රත්තරන් කියලා කියන ගායිකාවගේ හදවත දිස්සුවේ අම්මා ඒක ඉස්සුවනම් පට්ට ගානකට දෙන්න පුළුවන් වෙයි පිස්සුද බං එබං ඊට වැඩි හොඳයි පොකට් ගහලා අහුවෙලා ගුටිත් කාලා හිරේ යනවා එහෙනම් මොන මල ඉලව්වද බං ඉස්සුවේ අවංකවම කියනවා නම් මාස්ටර් මම මෙහෙ නෙමෙයි ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි ඉස්සුවේ මොකක් බාදන්න ජාත්‍යන්තර පොලිසියට අහුවෙලා ඉන්ටර්නැෂනල් ගුටි කෑමක් කන්නද බං අනේ ඉතින් ගුටි කෑවත් හොරින්නේ මාස්ටර් නෑ හයි ඕ මැටි වල හොඳ එක මම එහෙම හොරකමක් නෙමෙයි කළේ එහෙනම් හින්දි සින්දුවක මෙලඩියක් හොරකම් කළා වචන ටිකක් දාලා සින්දුවක් කියදුවා අයියෝ බං ඕක මොකද්ද අවුලක් නෑ පොඩ්ඩක් අල්ලහන්කො බලන්න අල්ලන්නේ දෙන්න අල්ලහන් අපි දෙන්න නගුලයි මීමයි වාගේ උන්නේ ඔබ කොමනයි මාගේ දත් ගැලවූ හැටි දන්නේ ඔබගේ වැඩගෙන නැතම දන්නේ සේසත මාගේ දිය වී යන්නේ බේරේ 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 බේරේයි කඳුළු ගංගාවක් බේරේයි අයි අපි දෙන්න නගුලයි මීමයි වාගේ උන්නේ ඔබ පමණයි මාගේ දත් ගැලවූ හැටි දන්නේ ඔබගේ වැඩගෙන නැතම දන්නේ සේසත මාගේ දිය වී යන්නේ බේරේ 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 බේරේයි කඳුළු ගංගාවක් බේරේ Danne baba. Oh, danne. Ero mage kandulu piye danne maasta. Kari 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 kama. Me ramai. අපි තව අලුත් සින්දුවක් කරන්න ඕනේ කවුරුත් කරපු නැති විදිය පොඩ මතක් කරපල්ලා බලන්න. මේ මාස්ටර්. ආ බුලට් විට ගැන එකක් කරමුද? ඒ මම බුලට් විට ගැන තියෙන්නේ. ඒ මොකද්ද? අයර් තියන්නේ රත්තරන් දත් දෙකෙන් හපා බුලට් විටක් කෙල ගහන්න මතගෙනෙන් කරම් පඩිකමක් කියලා. ආ හරි එහෙනම් හැලිය ගැන එකක් කරමු. වැඩක් නෑ කරලා තියෙන්නේ. ආ හැලිය ගැනක් කරලා තියෙන්නේ. ඇයි මාස්ටර් මතක එක හැලියේ බුදියන්නේ එක පැදුරේ බත් කන්නේ අයියා මල්ලි වගේ අයියා මල්ලි බුදියන්නේ ආ තියනවනේ හරි අපි මෙහෙම සින්දුවක් කියමු අපේ ගමත් තියනවා රසත් තියනවා පාටත් හොඳයි සුවඳයි පාම්පත් ඉන්දියා අප මේ ඕන දෙයක් එක යනවා දැන් මාස්ටර් ඔය සින්දුවත් හොද්දත් හදන්න යන්නේ කියන්නකෝ මේ සංගීත අසපුව සංගීත හෝටලේ කියලා වෙනස් කරයි වගේ වන් අහපල්ලකෝ අහපල්ලකෝ අපි පොලොස් ගැන සින්දුවක් කරමුකෝ බා ඉවරයිනේ අල්ලලා යයි පොලොස් සංගීතින් දරලි පෙකලොත් තමයි රා මාස්ටර් මිටිගිරි ටිකක් යාමින් දර කරන්න ඕනේ රසයි හොද්දත් නෙමෙයි බං හොද්දත් නෙමෙයි සින්දුවක් කරන්නේ සිද්ධියක් තේරෙන්නේ මේ මාස්ටර් ආ පොලස් ගැන සින්දුවක් ගහනවා නම් ස්පැනිෂ් හරි රෙගේ හරි තමයි ගහන්න ඕනේ නැත්නම් මාස්ටර් යන් ක්‍රවුඩ් එක අල්ලගන්න ටිකක් අමාරු වෙනවා ඔව් පොලස් ටික යන් ක්‍රවුඩ් එකට යනවා මදි නේද මෙහෙම කරලා බලමු මෙහෙමයි මම වචන ටිකක් නා ලිව්වා උඹලා පොඩ බලහල්ලා මේක හරියයිද කියලා දෙන්නත් එක අල්ලහල්ලාක බලන්න නේ නේ මාස්ටර් අල්ලලා පෙන්නන්නකෝ පාටින්දිලන ගෙඩියකි කටු තියන පිට රටවල ඉන්න කවුරුත් කෙලගිල්ල කමේරහට කන්න කවුරුත් මන බැන්ද මැටි ඇතිලිය එව්ව මේ වඩවන කරිය ගස් කුකුලා කියලා මගේ දිහා බලන්න මොකෝ බං මාස්ටර් දිහා බලනකොට නිකන් කරමලයක් වගේ දැක්ක ඒකයි ගහප්තොට ගිටාර් එකක ආ කාරි 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 කාමා
ආ මොකෝ මේ අඬගෙන අනේ බලන්න ගුරුජී කවුද කිල්ලේ අපේ ඩස්බින්ව දාගෙන ස්කූටි එක ගියා ස්කූටි ආ අපුදෙන්කෝ අම්මම කඩෙනව කකුල් හතරම ආ කකුල් හතරම ඔයාලි බූරුවලිනේ මාස්ටර් ආ අන්න කියනකොට මේ ගිනි ගහන දවල් නුවර එළිය වගේ වෙවුල වෙවුල එන්නේ අර ඔය මං ගහයි කියලා බය වෙවුලන්නේ අනේ ඩාලි කවන්න නම් කිපා මට නම් බෑ අයිතර ගරාජ් එකේ වලට යන්න ඕම් සේතු වලින් කියන කවුද ස්කූටි එක දාගෙන ගිය ස්කූටිච්චිය ඈ මේ මේකනේ බයික් එකක හෝන් එක වැඩ කරන්න තුවාපු නෝනා කෙනෙක්ගේ හෝන් එක ඇදුවා ඊට පස්සේ දින ලොකු බාසුන් නැහැ කිව්වා නෝනාත් එක ටෙස් රන් එකක් ඵලයන් කියලා ඉතින් මං ගියා ඕම් ඈ මිනිහෝ ඈ ඉතින් ජෝඩු දාලා ටෙස් රන් ගියේ රස්සාවල් එහෙම තමයි ඉතින් කරන්න එපැයි මේ දස්වින් වලි ආයේ මම නිකන් අහන්නේ මොකද මේ ඔය ගරාජ් එකේ වැඩ පුරුදු වෙන්න තව කට්ටිය ගන්න නැද්ද කියලා මඩක් අහලා කියන්න බැරිද තාත්තා ගයිවන් ටෙස් රන් යන්න එහෙයි මෑ ටෙස් රන් යන්න කලින් මෙන්න මේ සින්දුව පොඩ්ඩක් පුරුදු යන් මගේ අලුත් ඇල්බම් එකට දාන්න හිතන් ඉන්න එක ආ දහන් 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 මොකක් දාන්නනි අනේ මන්ද හැමදාම අලුතෙන් කියනවා විතරයි එකක්වත් එළියට එන්නේ නෑනේ කො ගන්නකො බලන්න අල්ලන්න කො දස්වින් මල්ලි එන්නකෝ ආයේ පුංචි දඟ කාරියේ කොහෙද යන්නේ ගිලිලා වේගයෙන් මට හුලම් පාර විතරයි වැදුනේ හොන් පාර ඇතින් නැහුනේ වමට සිග්නල් දාතකුණට දැම්මේ මඟ හිරි වැටින්න වංගුව ගත්තේ ස්කූටි නංගියේ 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 නේද? තාම හිතින් ස්කූටි දාන්නේ. ඈ අනේ කන්නේ පාපෝ. ප්‍රැක්ටිස් කරන වෙලාවට ගහන්න ඕනද නැ? සංගීතය ස්මොල්ලේයි. අම්මපා. ගාරි 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 ගාමා. මොකද්ද ඩස්බින් මල්ලියේ සින්දුව? සංගීතයියේ ඔව් ඔය සින්දුව ඔව් හෙනේට සල්ලි තියෙන කෙල්ලෙකුගේ හෙනේ දුප්පත් කොල්ලෙකුගේ ආදර අන්දරයක් ගැන ලියවිච්ච එකක් ඕන් ඒ මල්ලි මේ උඹ උක ආදර අන්දරයක් කිව්වට මට පේන්නේ නිකන් අන්දරේගේ ආදරේ වගේ නිකන් කොමඩියට වන් ඇයි අයියේ ගීතේ සාහිත්‍ය අවුලිය මල්ලි මේ එහෙම සාහිත්‍ය මේ සින්දුවේ තියනවද බං? ඔබ නිකන් හිතහල් කියන්නද? මැදුරු සඳලු තලවල මදුරුව තලතල එහෙම ඉන්න කෙල්ල කොහෙද බං ඉන්නේ? අනික මට ගියන් අද කාලේ දුරකටන ගවාගෙන ඉන්න කොල්ල කොහෙද ඉන්නේ? එනික ගියාකෝ ඉන්නවනේ අයියේ. කොහෙද? ඉන්නවා. හා හැබැයි කියලා එන්නේ නැහැ. නොකියනේ ඉන්නේ දුරකටන ගවාගෙන. ඊ මොකද්ද බං මේ නොකිය එන කතාව? ඇයි බං අර සින්දුවක් තියන්නේ? ඔව් දුරු කතර ගෙවාගෙන මන් නොකියම ආවට මට සමාවේ අම්බන්දර මණිකේ එහෙම හොඳ සින්දු තියෙනවා එහෙම වෙනවා ඒක හරි ආවට කේස් නේ ඉතින් ඇයි කේස් ඇයි බං ඒකනේ අර අන්තිමට මට සමාවේ අන්ටතරතරේ කියලා කියන්නේ නේද ඒක ඉන්නද නැත්තම් මේ
අයි ඇයි කෝබන් අපේ මාස්ටර් උදේම දැක්කේ නැත්තම් දවසම මහා මලානිකයි වගේ බං මට උඹට කියන මහ මුස්පෙන්තුයි ඔව් ඒ කැඳ නැති මූණ දැක්කේ නැත්තම් දවසකට නිකන් මුස්පෙන්තුයි ඒකයි ඒ උඩා මල්ලි ඇයි කවදාවත් නේතු අද මාස්ටර් වෙනුවට ආන් හාමිනේ මේ පැත්ත දිනවා ඈ යකෝ අතේ කොස්සක් කියනවා නෙලයිද මල්ලි හපෝ මේ නෙලන මූටේක නෙවෙයි එන්නේ අයියේ ඔබට එම් පේනවද ඈ මේ බලවකෝ ආ මාස්ටර් හාමිනේ එන්න එන්න ඔන්න ඔහොම සිරියා කාන්තාවක් මේ අසපුවට එනවා නම් මේ අසපුව කිරියෙන් පැණියෙන් ඉතිරලා අටකොට පිරී ඉතිරලා ආහහා නවත්ත ගනින්න ඈ ගුරාට එහා ගෝලියෝ ටික ඇයි දන්නේ හාමිනේ මේ අසපුව වැත්තට කොස්සකුත් අරන් ආවි මේ ළමයෝ කොස්සෙන් සංගීත සපයන්න බෑනි ආ බෙදන්න මම ආර මේක අස්පස් කරලා සුද්ධ කරලා ගානකට විකුරන්න පුළුවන් ද කියලා බලන්න ඔව් ඈ ස්වින් මල්ලි ඇයි මේ සංගීත අසපුව හාමිනේ විකුත් අපි විනාසයි මල්ලි එහෙල සංගීත කෙත අස්වද්දන්නේ ඉන්න උඹයි මයි ගමට ගිහින් කුඹුරු කොටන්නේ ඒක නෙවන් සංගීත කෙත වෙනුවට නිකං කෙතක අස්වද්දන්නේ තියන්නේ අන්තිමට ඒකනේ හැබැයි ඒක මීට වඩා හොඳ නැද්ද බං අද කාලේ මේ යන කලාවේ හැටියට කලාව කරන්නට වඩා නම් හොඳයි කුඹුරක් කොටන් ඉන්නේක ඒ මල්ලි මේ කොයි පැත්තට කැරගෙයිද කියලා බලන්නත් එක්ක උඹ පොඩි ටෝකක් දාලා බලහන්කෝ ඈ මේ මගේ නම් යටිහිත කියන්නේම බං මොකද්ද මේ අසපුවටම නාකිවයන් කියලා ඔඩ බලමුකෝ අයියේ මොකද්ද නාකිවෙන ගඳ නෑ බං එහෙනම් මේක විකුණන එක නවත්ත ගන්න හැක්ද කියලා මේ උඹට නොකිව්වට මටත් මේක දාලා යන්න බෑ බං ඒකනේ මේ පුස්තද මලපිරිත පාට උලම් බහින සර්පිනාව පළුවක් නැති ඩෝල් කිය මේ කාලකන්නේ පෙනුමට මං ඇබ්බැහි වෙලා බං ඉන්නේ හරියට හරි අයියේ මත් ඇබ්බැහි වෙලා දින්නේ ඕනේ මේ පොඩක් ඉඳ මොකටද මම හොඳ ටෝකක් දෙන්න එහෙනම් ගානට දීහන් ඈ මේ මාස්ටර් ආවිනේ ඇයි මොකද සරසතිය බෑම තියන පිම්බිම මුළු ලොවම දන්න කලා ලොවට එකතු කරපු පිරිස මෙතක බෑ කියන්න අම්බ කරන වාට වැඩිය සමාජ මේවරක් කෙරෙන මේ අසපුව රැක දුන්නොත් මැතිනිය වැජ බෙයි සැමදින ඒක සැබැයි 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 ඒක තමයි මේ හාමිනේ මොකෝ මේකෙන් ඉතින් සංගීත අසපුව අයින් කරලා ආයි ඉතින් කාට හරි දෙනවා නම් දෙන්න වෙන්නේ හරක් මඩුවක් දාන මිනිහෙකුට තමයි නේද ඉතින් හොඳයිනේ බං දැන් කියලා මොකෝ වෙනසක් තියෙන වෙයි තනි කර හරක් මඩුවක් නේ ඈ අනික ඉතින් මෙච්චර කල් මේක සංගීත කෑල් ගෑවෙත් අම්බරුව තුන් දෙනෙක් නේ ආනෙත් නේ මං කියන්නේ ඔබලගේ ප්‍රගතිය දිහා බලලා එහෙම නෙවෙයි හාමිනේ එහෙනම් කොහොමද අපි මේ කියන දේ පොඩක් අහන්නකෝ මොකද සංගීත සබුව විකත් හාමිනේට හොඳම දිනේ අන්න කිව්වා ඒ කොහොමද බම් මට හොඳ නැති වෙන්නේ මේක විකත් මට හොඳට ඕම හොඳයි ආයි කිරියෙන් පැණියෙන් ඉතරන්න සංගීතයි මේ සංගීත සබුව විකම හාමිනේට ලෝකයා කියන කයි කතන්දර පොඩක් කියලා දෙන්නකෝ ඒක පාට ඔවා කියන්නේ බා ඒක පාට හිතට එන්නේ නේ උදයිද මේ හාමිනේ හයි බං මේ සංගීත අසපුව වික්කොත් අර සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම හොඳ ධෛර්යමත් විනීත රූප ස්වභාවයෙන් අනෝන කුල කාන්තාවක් ඉන්නවා කියන එක කේස් වෙනව නේද මිනිස්සු හිතයි හාමිනේම නෑ කියලා ඒකනේ නැද්ද මල්ලි ඒකනේ යකෝ ඒකත් ඇත්තනේ බලහන්කෝ ඉතින් මුන්නේ නොහැකියාව මගේ පිටින් යන හැටි මේ දස්මේ මල්ලි ඒ සංගීතයියේ ෂේප් එකේ ආපංකෝ ඔය හැර ඉස්පිරිතාලික වගේ නම් බත් දැබිලි ගෙඩියක්වත් තරන් මාස්ටරයෝ බලන්න යන්න අපංකෝ අතප්පයක් එදෙන්න ගහල නැත්තං
නිකක් තල්ම විතරක් නම් බං ගෙදරයි ඇත්තේ. එහෙමද? ඔයකටත් ඉතින් අහලා බලමුකෝ. සෙප්පේ සෙප්පේ. මේ මාස්ටර් ආමිනේ ඒ පාරමුකෝ. මේ කොහේ අපේ මාස්ටර් ගමන ගිහින්ද නැත්නම් ඇඳේද? ගමන ගිහින් ඇවිල්ලා ආන් ඇඳේ. ඈ මේ මාස්ටර් ආමිනේ. ඇයි බං ඒ පාර? මේ අපේ මාස්ටර් ඔය කොහේ ගිහින් ඇවිද්ද ඔය ඇඳට වැටුනි? මම සීල ව්‍යාපාරට යන්න කලින් කියලා ගියා පොඩි වැඩ ටිකක් කරන්න කියලා. වලන් ටික හොදලා, රෙදි ටික හොදලා, වත්ත පිටිය පොට්ටක් අතුපතු ගාලා, දවල්ට කන්න ටිකක් හදලා තියන්න කියලා. ආ ඒ කියන්නේ ඉතින් පොඩි වැඩ ටිකක් නෙමෙයි ඔක්කොම වැඩ ටිකනේ. අහුව ඉතින් ඒ කියන්නේ මේ කක්පත් නොකර මිනිහා හන්දිය බාරකට ගිහින් ඈ ආපු ගමන් ඇදල ඇරියා. ඔය ඉන්නේ කොන්ද හොලව ගන්න බෑ කියලා. ආමිනේ දැන් මාර වැඩි කියන්නේ මාස්ටරුත් නැති එකේ වැඩක් આવොත් මොකද කරන්නේ? මන් නම් කියන්නේ කාන්තාවන්ට කලන හැක්කක් නොමෙත කියන්නේ. ආමිනේ වැඩේ බාර ගන්න. අපි ඉන්නවනේ කරන්නේ නැද්ද මල්ලි? ඈ මමත් ඔය කෙල්ල කාලේ සින්දු නම් කියලා තියෙනවා. ආහන උන්ගේ කම් පළල් වෙන්න. මේ ආමිනේ මාස්ටර් එක ඩුවට් එකක්වත් කලේ නැතේ. මොකද්ද කලේ නැද්ද කියලා අහන්නේ? නේද මෙන්න අස්මිනා ඉඹ පොඩ්ඩක් කඩ පියාගෙන හිටහන්කෝ. ඔබට පුදුම ඩුවට් අමාරුවන්නේ බන් තියෙන ඔක තාම සනීපුන්නේ නැද්ද? යකෝ දෙහෙත් ටිකක් ගනින්කෝ. මේ ආමිනේ මෝය අහන්නේ යුග ගීත ගායනා කරලා නැද්ද කියලා. ඒකයි ඔය ඇහුවේ. ඊයා ෂි මම ආසනේ ඔය ඇඟේ වෙලි වෙලි මූණ දිහා බල බල උකුළු මුකුළු පපා යුග ගීත ගායනා කරන්න. මම ඒකල සින්දු කිව්වේ යුග ගණනාව කහපු යවුන්ගේ කන් වල රැව් පිළි රැව් දෙන්න. මේ දැන් වොයිස් එකේ හැටියට තරුණ කාලේ දුම් විසි වෙන්න තියෙන්නේ නැතිනේ. නැතුව මේ පොඩි එකක් කියන්න බෑ. ඈ අපි කන් වහන් නෙමෙයි මේ ආක බලන් ඉන්නන් ඕන්. බල මොන බකුලකට ඇහක බලන් ඉන්නේද? ඔහෙ බලාගෙන හිටහල්ලා මං කියන්නම්. ඔන්න අහක නිල්ලකෝ. ඈ ඉතුලියට ගෙවිලා බං කස කස මම හිටියතරම් කොල පාරේ තනියෙන් නාන වෙලේ සමන් විලාවකට හිතෙනවා අපි මේක විකුණන්න නොදී රැකගෙන හාමිනේවත් මේකට දාගෙන කලේ වැරද්දක්ද කියලා බං. නෑ නෑ අයියේ. ඇයි? අයියා ආලා නැද්ද ලෝකේ සෑම ශ්‍රේෂ්ඨ නිර්මාණයක්ම බිහි වෙලා තියෙන වැරද්දකින් කියලා කතාවක්. ඔව් ආලා නෙමෙයි ඉතින් මේන්නක් තියෙනවා. ඇයි ඒ කොමි? ශ්‍රේෂ්ඨකම නම් මන් දන්නේ නෑ මල්ලි. ඈ හැබැයි සමහර නිර්මාණ නම් එහෙම වැරදිලාම බිහි වෙලා කියලා ඔබ දිහා දැක්කම පේනවා. ඈ ඕ මොකද හූගන්නේ? හින්ද කතා කියන්න එපා. අනේ අනේ නිකන් හිටහන්. අපි කිව්ව වැඩක් නෑ. මේ අයියේ. මොකද බං? අපි හැමතිස්සෙම නෙගටිව් තින්කින්. පොඩයි දැන්? මොකද්ද දැන් ඔය නෙගටිව් තින්කින් කියන්නේ? ඒ කියන්නේ ධනාත්මක චින්තනය ඔය කිව්වේ. අනේ ගොම්බන්දිර කනුව. නෙගටිව් තින්කින් කියන්නේ ඍණාත්මක චින්තනය. ආඕනේ. හරියටම හරි. ඒකේ ඉන්නේ නරකයි බං. ඔව් හරි. ඉතින් ඒක උඹ කියන්න ඕනේ. අපි දන්නවා ඉතින්. හරි. අපි නිකන් හිතමු. හාමිනේත් එක්ක මම ඩුවට් එකක් කළා. සී කල්පනාවෙන්. ඕ. හා. පත්තු උනා. රටද? නෑ බං සින්දුව. හා හා. හිට් උනා. හා. ආ කොමට හිටී දෙක. අනික වෙනස් නේ බං. වෙනසක් නේ. එහෙනම් මල්ලි උඹ හැමතිස්සෙම බත් පොඩි එක කණේකේ ඈ අද වෙනසකට වගේ මී පාසානන් එක්ක බත් පොඩක් අහන්කෝ. අනිවාර්යෙන් පත්තුයි. ඈ ඕ ඕ ඉතින් හාමිනේ එක්ක සින්දු කියනවා කියන්නේ නම් ඉතින් මී පාසානන් කනවා වගේ සීන් එකක් නම් තමයි. මෙන්න ස්වින් මල්ලි අයියේ
බයිලා ගිහිල්ලා නවත්තලා සින්දුවක් හදන්න උදව්වයන්. ආමිනේ පොලේ ගිහින් එනකොට ලස්සන සින්දුවක් හදලා තිබ්බේ නැත්තම් මේ අසපුව විකුණනවා කිව්ව ඔබට මතක නැද්ද? අයෝ නික්මි ඊන මෙන්න මේ වගේ එකක් හොඳයිද බලහන් අයියේ? ආ ගිහන්කෝ බලන්න. පෙරදා මැව් පෙම්සිනා බොන්ද වීදිය වී ගලා ගියා. ඉතගත් පෙම්බර රන්වන් ආදරි සැඟ වී පලා ගියා. සින්දුව නම් හොඳයි මල්ලි. හැබැයි ඉතින් මාස්ටර්ගේ හාමිනේ අවුරුදු 18ක කෙල්ලෙක් වගේ වුණා නම් උඹ හදන්නේ මේ අසපුව විකුණ ගන්නද බොල? ඈ අවුල්ද? අවුල් නේ නං. එයාගේ වයසට ගැළපෙන සින්දුවක් උඹ දැන් ඔය හදලා තියෙන්නේ. ඒ නං අයියේ මෙහෙම එක. කොහොම එකද? ඈ හෙල්දේප උමතු ආලේ වේසපතා එකසේ ලොව පරදා නවත්තන් බං. ඇයි අද්ද වැඩිද? ඔය කියන්නේ මාස්ටර්ගේ හාමිනේගේ අම්මට හරියන සින්දුවක්. හරියටම හරියන සින්දුවක් කරගන්න ඔන්න ඔය තලුන් තෙල් බෝතලේ තරම් වරින් යන මාත් එක මාස්ටර් හම්බ වෙලා එයාගේ හාමිනේට හරියන සින්දුවක් කරන්න වෙන මොකක්වත් හරියන්නේ නැහැ. ඕ ඉතින් හාමිනේ ආස දේවල් දන්නේ අපේ මාස්ටර්නේ. ඒක හරි. අනේ අම්මි අම්මි මාස්ටර් මෙන්න මේ තැඹිලි වතුර උගුර බොන්නකෝ පොඩ කොලුසන්න. කොන්දට අත තියන්න එපා. පයින් ගැහුවේ කොන්දට. මං එන කකුල් දෙකෙන් අල්ලලා ඉඳන්නේ යෝ. කකුල් වලින් අල්ලන්න එපා. තැලිලා මේ මාස්ටර් මාස්ටර්ව සර්වාංග තැලිලක් නේ තලලා තියෙන්නේ. වනේ වන හතුරෙකුටවත් මෙහෙම ගහනවද බලහන්කෝ. ඒක නේන මේ බලහන් මුළු ඇඟම නිකන් බිමට කඩපු ගස්ලාපු ගෙඩියක් වගේ තැලිලා. ඒක නේන මාස්ටර් මෙන්න මේ ගොනික කැඳ කෝප්පේ බොන ගමන් කල්පනා කරන්නකෝ. කල්පනා ශක්තිය අඩු වෙලා නෑනියොන්. සී කල්පනාවත් ටිකක් මදි වගේ බං. හිටපු ගමන් ඇස් නිලංකාර වෙලා නිල්පාට කුරුල්ලො ටිකක් ඔළුව වටේ පියාඹනවා බං. ඔළුවට අත්සරට වැදුනනේ පාරවල් පහක් හයක් විතර. අම්මේ මේ මාස්ටර් මම්මි කියන කාල මාස්ටර් කලබල වෙන්න එපා. ගියහංකෝ හාමිනේ ඕ අසපුව විකුණලා දාන්නයි හදන්නේ. අනේ ලොකු දෙයක්. අයියේ සී කල්පනාව මදි හොඳට ඕම නැත්තං අසපුව විකුණනවා කිව්වම ලොකු දෙයක් කියලා කියයි යන්නේ බං. මේ මාස්ටර් බං මේ මං කියනව ඇහෙනව නේද ඔයාට? ඇහෙනවා ඇහෙනවා ගියහං. අපි නෙමෙයි මාස්ටර් හම්බ කරන් දීපු අසපුව. අන්න හාමිනේ විකුණන්න යනවා. අසපුව විකුණන්න යනවා. බේරගන්න ඕන කොල්ලනේ දිවි හිමියෙන් හොඳ. ඔව් ඒක තමයි කියන්නේ. ඉදිරියට යමු සවම නිදහස ලබනට බැමි සින්දද අම්මා හක්ක. හක්කත්‍රි දිනමයි මාස්ටර්. ඔව් නේ බම් පළවෙනි පාර කනට ගහනකොටම හක්කත් පැන්නනේ. මේ මාස්ටර් අසපුව බේරගන්න ඕනේ නම් හාමිනේ කැමති සයිස් එකේ සින්දුවක් එයා පොලේ ගිහින් එන්න කලින් කරලා තියෙන්න ඕනේ. ඒකයි කිස්සට. අනේ අම්මේ අපේ පවුල පොලේ ගියාද අද? ඔව්. වෙලෙන්දු 7-8 දෙනෙක්ගේ කම් පලයි එහෙනම්. අනේ මාස්ටර් අපේ කම් පලන්න ඉස්සෙල්ලා සින්දුවක් කරලා දෙන්නකෝ. සී කල්පනාවත් මදි. මෙන්න මේ වගේ වචන ටිකකට තනුවක් දාගෙන ඉල්ලකෝ එයාට අල්ලලා යයි. ඈ? ඕ. හරියන මාස්ටර්. දෙවුලිය සේයා ලැසිගම නකි රූදිරි බෝමා. හරි. කුන්න සමන් මල් පෙතිවන් දසන් විදාපේ මනමත් වන සිනාව මනබඳිනා. ආ එක දිගට ගනින්කෝ ඒක. ඈ.
අයිය කන්ද සමන්න මේ කුන්ද සමන් ඈ ඔව්මයි මගේ කතාව පොඩ්ඩක් මලගේ ලියක් වෙනවා හරි හරියට ලියලා ගහයි හොඳේ හරි කුන්ද සමන් මල් පිටිවන් දසන් විදා පෑ මන මත් වන සිනහව මන බඳින මේ මාස්ටර් ආ දිග වැඩි නැද්ද ඒක යකෝ යාළ දිගට තමයි ඕනේ හරි එහෙමනම් අන්තිමට දා මෙහිපට සුරලිය පරයා ඒ මාස්ටර් ඒක කියලා මන් දිහා බලුවේ පරයා කියලා කිව්වේ පරදවන අදහසින් බං ඒක මිසක් ඒ මිනිස්සයා ආ ඔහේ ඔය මරු කියවනවාද අන්න ඇවිල්ලා කුසිය පැත්තෙන් පන බේරගෙන දුවහල්ලා අම්මේ යකෝ මුන් කියන්නත් කලින් දුවලානේ දසුන් මල්ලි ඇයි අපේ මාස්ටර් සිහි විකල්ලෙන් වගේ කිව්ව අර වචන සෙට් එකට මෙලඩිය දාමුද හරියයි නෑයි දාලා බලමුකෝ මේ මං කියන්නේ නිකන් හාමිනේවත් පට්ටල් කරන් ඩුවට් එකක්ම තලලා දැම්මොත් නරකෙයෝ දසුන් මල්ලි ඔබ මෙන්න මේක හොඳට මතක තියාගනින් හරි හරි ආයි උඹ ඔය ඩුවට් පලන්න කතා කළොත් මගේ අම්මා බඳන් උඹේ හොම්බ තලනවා හොදේ ආයි ඉතින් එහෙනම් අයියා කැමති එකක්ම කරමුකෝ ඇයි අන්න අයියා හාමිනේ එනවා ඉවරයි නිතින් ඉතින් පොඩ පොඩි මරසියක් වදන්න ඇයි නංගේ නංගේ කව හම්බ වෙන්නේද මේ මාස්ටර් නෑ නංගි දැන් මේකේ මේ පාලන තන්ත්‍රයේ බාරව ඉන්නේ ගරු මාස්ටර් හාමිනේනේ මොනවා හරි කරගන්න තියෙනවා නම් එතුමියා හම්බ වෙන්න ඕනේ හේ බං කොල්ලනේ මට කියලා බල දෙන්න අන්ද කයිප්පු කාලද එහෙම නැත්තම් ඇස්වල බෝල ජොයින්ට් ගිහිල්ලාද ඈ ඊ ඩස්ට්බින් මල්ලි ඈ මේ අපේ හාමිනේ බං යකෝ මයි ඇත්තටම අඳුරගන්න බැරි වුණා හාමිනේ හේ හාමිනේ නිකන් 18 කෙල්ලෙක් වගේ වෙලානේ සැලොන් එකට ගියාද අනේ නෑ බං මම මේ පොලේ ගිහින් නාලාවේ ඊ නාපු හින්දා තමයි අපිට අඳුරගන්න බැරි වුණේ ඒ හාමිනේට වැඩ තියෙනවා ගෙදර ගිහිල්ලා ඉන්න අපි මේ අසපු බලා කියාගෙන ඉන්නම් බය වෙන්න එපා නෑ නෑ මට ඇති වැඩක් නෑ බං කො මං අර ඔය ළමයින්ට හදන්න කියලා දුන්න සින්දුව හැදුවේයි ඔව් අපි හැදුවා මේ පොඩ බලන්නකෝ දෙවුලිය සියා නැසි ගමන කිරු සිරි බොමා කුණ්ඩ සමන් මල් පෙතිවන්ද සංවිදා ඔබ පෑ මන මත් වන සිනහව මන බඳිනා මිහිබට සුරලිය පරයා එන ඔබ නෙත පිරිසිරියා දෙවුලියේ ඔබ එන තුරු මංම මග බලන්න ඉන්නවා හන්දියේ ඒ සින්දු ඇහෙනකොට මට මැවිලා පේන්නේ නිකන් හාමිනේ පොලේ ගින් එනකොට ඒ ලෙවල් පන්ති ඇරිච්ච කොල්ලෙක් බස් හෝල්ට් එකක ඉඳන් ඔය සින්දුව කියනවා වගේ වන් අනේ නිකන් ඉතල විහිද නොකර මුන් කියනේ වන් ඔය ඔය ඉනා විනකොට පොඩි කෙල්ලෙක් වගේ නේද මල්ලි මේ මොහි යනවා මේ අසපුව හොඳට කරගෙන යන්න ඕන හොඳේ මම යනවා ඈ අයියේ ඈ මල්ලි මොනවා වුණත් තාම හාමිනේ මාස්ටර්ගේ පදේට කරකෙනවනේ ඒකනේ බං සිවෙනි පෙමයියේ අවිහිංසක සාවිය කිමදු අද රුදුරු කොටි දෙනක් වූයේ සිඳ පිඳට ඇගේ ආදර දම්වැල මිදී ගියත් මතුදා ආයේ පහනට ඇදෙන පල ගැටිය කුසේ එනු නියතයි කරුමෙට වාගේ පහනට ඇදෙන පල ගැටිය කුසේ එනු නියතයි කරුමෙට වාගේ ඔය සින්දුව කාටේ බං මේක කාටවත් නෙමෙයි බං එහෙනම් නිකම් පුරුද්දට වගේ සින්දු කෙරෙනවා ඒකයි මේ අන්නේ අකෝ මාස්ටර් උත් එනවා හෝ අප්පද බොල ඔව් මයිනි ඒ මේ හේ උඩට කෙලින් එනවනේ බං ඒකනේ මල්ලි ආශ්චර්යයක් නේ හරිනම් ක්ලචස් වලින් නේද ඇවිදන් එන්න ඕනේ ඒකනේ අර බලහන් කොහිටියට වඩා හොඳට ඇවිදගෙන ඉන්නේ අර පින්න පැතුන දා පින්න මල්ලකි
බම්බරෝ මොකද මේ උඹලා දෙන්න නිකන් හොල්මන් වෙලා දැන් අපේ මාස්ටර් හොඳයි දන් හෙලින් කටින් ඉන්නවනේ හිටියට වඩා හොඳටම හොඳයි බං මගේ අර කොන්ද ඇදලා තිබ්බේ මේ පාර පවුල පයින් ඇදලා ඇරලා තියෙන හරියටම එතෙන්ටනේ දැන් ඒක හොඳයි මේ බලහල්ලා මගේ මූණේ වෙනසක් තියෙනව නේද කියලා චූට්ට බලහල්ලා හරියට කෙලින් ඉන්නකෝ මේ ඉන්නේ යකෝ නහය ඇදේ කෙලින් වෙලානේ නහය ඇදේ කුඩ පාරවල් දෙකෙන් හරි ගියා ගියහංගෝ උඹලට කියන්න ගිය පාර අපේ හාමිනේ මට ගහන්න හදනකොට මං දුවනකොට කකුල් මාට්ටුවක් දාලා වැටෙනකොටම පයින් එකක් ගැහුවනේ හක්ක පනින්න හරි ලොකු වීරකමක් කළා වගේ මාස්ටර් ඕක කියන්නේ නේ හරි හරි ඉතින් කියන්නකෝ අන්නේ හක්ක පැන්න එක මං තනියෙන්නේ දාගත්තේ ඔව් තනියම දාගත්තේ හරි ඉතින් ඒක හරියටම වැටිලා තිබ්බේ නෑනේ බං මම ඔය උච්චසර අල්ලනකොට එහෙම කම්මුලට අත තියාගෙන ඇද්දේ උඹලට මතකද මතකයි 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 ඔව් දැන් ඒකත් හරි ගියහන්කෝ කීකනේ ඒ කියන්නේ මාස්ටර් මොන වුණ තාමිනේ ඔය සර්වාංග නෙලිල්ලක් නෙලපුවකේ ලොකු වාසියකුත් තියෙනවා නේද ඔන් නැතුව දැන් එහෙම බයින රෝගයක් මට නෑනේ බං අම්මා මාස්ටර් ලොකු දෙයක් ඒක නං එහෙනම් මාස්ටර් දැන් මේ මොහොතේ ඉඳන් අපිත් එක්ක අසපුවේ ඉඳන් සංගීත නිර්මාණවලට දායක වෙන්න පුළුවන් නේද ඒ වුණාට මේ මං පොඩක් ගෙදරට දුවලා භාවනා කරලා මොනවා භාවනා කරලා නැමෙ රෙදි ටික හොදලා එන්නද නැත්තං ඉතින් ආයි හක්ක නැ කොන්ද නැ කන නැ නහය නැ දන්නවනේ බං එන්නක ඕක තමයි ඉතින් මහා සංගීත වේදීන්ට වෙන කරුමි මොනව කරන්නේද අපි ඇස්මින් මල්ලි සංගීතයි මේ පාර අපේ මාස්ටර් ලව්වා හොඳ සංගීත නිර්මාණ ටිකක් කරගමු හරිද ඒ උනාට අයියේ අපේ මාස්ටර්ට හිත එක්කන් කරන්න බැරි සීන් එකක් තියෙනවනේ බං ඒක නම් එහෙම තමයි ඉතින් අසපුවට සංගීත ඉගෙන ගන්න ගෑනු ළමෙක් ආපුවම ඊයේ ඉඳන් යටිපතුල දක්වාම කෙල හලාගෙන බලාගෙන ඉන්නේ අනිත් පැත්තෙන් ගෙදර ගියාම ඉතින් හාමිනේගේ වළං හේදිල්ලයි රෙදි හේදිල්ලයි ගෙවල් මිදුල තුග ඇවිල්ලයි ඒක නිසා ඉතින් එයාට කොහොමත් හිත එක තැන තියාගෙන ඉන්න බෑ ඒක හරි මේ අනිත් පොඩක් ඉතින් ඕන් කෝල් එක හෙලෝ යස් නෝ 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 යස් 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 නෝ නෝ රොන් නම්බර් රොන් නම්බර් ඕකේ ඕකේ බයි එබන් ඩස්බින් මල්ලි අයියේ කාටද බං උඹේ කඩෙන් ටෝක් කළේ සුද්දෙක් අයියේ සුද්දෙක් උඹේ සුද්දටද කඩෙන් කෙටුවේ ඔව් අයියේ අප්පද බලන්න ඕනේ සුද්දෙක් ඇඳෙන්න දෙන්න පුළුවන් යස් බයි නෝ තුනයි ඕන බං අන්තිමට රොන් නම්බර් ඕකේ බයි එහෙම කිව්වා බාරි හරි නේද මගේ අම්මා පපා මම හිතුවේ උඹ අඳුරන සුද්දෙක් කියලා රොන් නම්බර් එහෙම කියනකොට ඔව් මේ මාත් කිතුවේ සුද්දෙක් අපිට කියලා ඉංග්‍රීසි සින්දුවක් කරගන්න හදනවා කියලා බං කියන්න බෑනේ අයියේ ඔව් කියන්න බෑ කියන්න බෑ මේ උන්ට අපි වාගයක් නැති වුණාට ජාත්‍යන්තරයට අපි වටිනවද දන්නේ නැහනේ ඔය කණේ කයි මේ ජාත්‍යන්තරයට කරනවා නම් මල්ලි ඔය අයියේ උඹ හිතන්නේ අපි කොහොම එකක්ද කොහටද කරන්න ඕනේ නිකන් ලන්ඩන් වල ඇල්බර්ට් හෝල් එකේ වගේ එහෙම නැත්තං ඇතන්ස් වල නිකන් ඇක්‍රොපොලිස් වගේ නේ නේ සංගීතයි එව්වා එච්චර හරි නෑ නේ බං හරි නැද්ද අපි නිකන් එකක් කරලා බලමුද මොන වගේද සෝමාලියා මුහුදු කොල්ලක හරින්ද වගේ ඒ ජාත්‍යන්තරයට නේ බං යකෝ මුව දිව්‍ය කන්නෝ ඒ කිව්වේ එහෙනම් අයියේ මේක හොඳද බලහන්කෝ අප සීමා සින්දුව මේ මල්ලි අම්මා පම්බට වෙන මාත්‍රකාවක් ඇත්තම නැතුව ඔය මුහුදු මංකොල්ල සින්දුවක් හැදුවේ ඒ උනාට අයියේ අපි මෙච්චර කල් ගහපු හිඟා කන සින්දුවට වැඩිය වෙනමම මෙව්ව එකක් තියනවා නේද මංකොල්ල කන සින්දුවල ඔව් ඉතින් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ඒ දෙකම කනේව උනාට ඔය හිඟා කනේවට වඩා
මංකොල්ල කණේ වේ වෙනම එකක් කියනව නේද? That's right. ඈ අයියා හරි. ආ. ගාර 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 ගාමා. එන්නකෝ එන්නකෝ ඇතුළට එන්නකෝ වාඩි වෙන්නකෝ. ඈ අංකසි ලැබෙනවා. මෙතස් වින් මල්ලි. ඇයි මොකෝ? මෙහෙට වර බොල. මොකද බෑ? කවුද බම් මේ ඇවිදින දේවාලයක් වගේ මාස්ටර් එක ආපෝ ඒ වහන්තරා ෆීමේල් මොඩල් එක මේ සංගීතයි මෙනුමින් සහ ඕං කාසි ලබලා කිව්ව විදියෙන් නම් කපු ගතිය පෙන්නුම් කරන්න බං එහෙමද මේ ළමයිනේ හැ මාස්ටර් මාස්ටර් මේ ඉන්න කොකු මගරා මෑනියෝ කවුද කොකු මගරා මෑනියෝ අප්පද බලා හරි අර තල්ලුව හන්දි අලුතෙන් දේවාලයක් දාන්න යන්නේ මේ මෑනියෝනේ අර බාරකට මෙහා පැත්තේ තියෙන කඩේ තමයි දේවාලය දාන්න යන්නේ මේ බාරක මෙහා පැත්තේ දේවාලය දාන්නේ හා හරි හරි එහා පැත්තේ අක්කු මේ පැත්තේ දෙයියෝ මරු මරු නැනේ මෙහෙමයි මේ අද කාලේ තියෙන කේස් දිහා බැලුවාම දෙයියන්ට උනත් උහුලන්න බැරි කේස් එකක් ආවොත් බැරි වෙලාවත් එහා පැත්තේ බාර් එකට ගිහින් ෂොට් එකක් ගහලා දෙයියනේ කියලා විසඳුමක් හොයාගන්න හැකිනේ ඒකයි ඔය කිව්වේ මේ මාස්ටර් ඕඩක් අහලා බලන්නකෝ ඔය දේවාලෙට අධිග්‍රහිත දෙයිය කවුද කියලා අපිටත් වැඩක් කරගන්න පුළුවන්ද බලන්න ඔව් ඒකත් හරි නේද මේ කොකු මගර මෑනියෝ හේ මාස්ටර් මේ නිකම් යහන්නේ අපි දැනගන්න මේ මොකද්ද මේ මොන දෙයියද දැන් ඔය දාන්න යන දේවාලේ වැඩ බාර ගන්න ඉන්නේ මේ පොපියුලර් දෙයියෙද්ද නැත්නම් ආධුනික දෙයියෙද්ද මේ ප්‍රසිද්ධ දෙයියෙ තමයි දේවාලේ බාරගත්තේ ඔන්න නම නම් අහන්නේ බහොඳි මුල් දවස් ටිකේ ඉතින් වැඩ ටික කළා දීලා දේවාලේ නම හදලා ගෝර දෙයියෙක්ට දේවාලේ බාර දෙනවා කියලා තමයි කිව්වේ මේ මාස්ටර් මේ පාරකින් අද සිහියෙන් එළියට බහින ආතුරයන්ට පොඩි සැපක් දුන්නා නම් පුරුද්දක් විදියට දේවාලෙට ඇවිල්ලා ශෙත්සාන්තිකුත් කරගෙනම ගෙදරයි නැද්ද මේකත් මේ දැන් ඔය පාරකින් කම්පලලෙච්ච ආතුරෙක් දේවාලෙට ආවා කියමුකෝ ඔය ඌරු මස්සේම කාලා හැම කිල්ලට වගේ අහුවේ ඉනේ එතකොට නේද නෑනි මේ දෙයියන්ට කිලි නෑනි කිලි නෑ කිලි නෑ කිලි නෑ මෙයා අර සාම්ප්‍රදායික දෙයියෙක් නෙමෙයි ඔව් මෙයා හොඳට කාලා බීලා ඇඳලා ඉන්න දෙයියේ ඔයාලට කියන්න මම මේ වැඩේ කතා කරගන්න මුලින්ම යාචිකාවක් කරලා ගෙන්නවා මාත්‍යව මාත්‍ය නෙමෙයි යන්නේ දෙයියව මට මෙයා අපේ හාමිනේ එහෙම මට දෙයිය කියලා කතා කරනවනේ සමහර වෙලාවට ඒකයි නේ ඒ දෙයිය නෙමෙයි මම මේ කියන්නේ ඔරිජිනල් දෙයිය ඕ ඔයාලා කිව්වට විශ්වාස කරන්න එකක් නේ මොකද්ද දේව පාටියකට ගිහින් එන ගමන් ආවේ දෙයිය ඩෙනිම ගහලා ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඔව් දේව දූතිකාවත් දේව දූතියෝ දෙන්න මයිනගේ අත්තටු දෙකේ දෙහිතියේ මේක නිකන් ඇහුවේ මේ කවුද මේ හාදයා මගේ ගෝලේ මෙයා ඕන්නේ නැති ඒවා කියවන්න આવොත් එම කනව දෙයියන්ගෙන් දේව කෑම කොnde කාසි ලැබෙනවා නන අයියකො ගාර 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 ගාමා රඝුපති රාගම රාජා රාම පති පාවන සීතාරාම රඝුපති රාගම රාජාරාම පතිත පාවන සීතාරාම ඊශ්වර අල්ලා තේරී නාම සබකෝ සම්පති දේ භගවන් රඝුපති රාමයි ආමාස්තේ ළමයි යෝගපඩ නවත් අහලා මේ කොකුමකර මෑනියෝ දැන් අපේ මේ අසපුවෙන් ඔය දාන්න යන දේවාලෙට මොන වගේ දෙයක්ද කරගන්න ඕන වෙන්නේ මේ මගේ මේ දේවාලේ ටාගට් කස්ටමර්ස්ලා තමයි ඔව් කස්ටමර්ස්ලා තමයි හා ඔය බාර් එකට ගිහින් භාගෙට සිහිනිකල් වෙලා එළියට බහින සැට් එක මේ පැහැදිලිය කොකුමකර මෑනියන් ඔය කරන්න හදන්නේ හා ෆුල් පිකප් එකේ ඉන්න ඕනම අදාළ නැති දෙයක් අදාළ කරගන්න සෙට් එක දේවාලෙට ඇදලා අරන් සිත ශාන්තිය කරලා ගානක පන්නනේ ඔන් හරි හරි දැන් ඔය බීලා වැඩි වෙච්ච උන්ට දෙහි කැපිල්ලක් නෙමෙයි ඔය දෙහි ගෑවිල්ලක් උනත් ලේසියෙන් කරන්න පුළුවන්නේ ඔළුවේ ගාලා යටිපතුලේ ගාලා වෙරි බහින්නේ එහෙම නේද මේයි මේ නියෝ ඔය බිබිසිට එකට ජීවමාන දේව ආශිර්වාදය ලබා දුන්නේ නැහැ කිනේ ගේමක් නැතුව ඒ කොහොමද අයියේ යකෝ අයියේ නෑ මං කිව්වේ මේ
අපේ දෙයියෝ එහෙම පේන්න ගෙන්න ගන්න බෑනේ. පේන්නේ මට විතරනේ. නෑ නෑ මෑනියෝ මෙහෙමයි. ඔය ඇත්ත දෙයියෝ ඕනේ. අපි බුරු දෙයිය ප්‍රාතිය පුහුත කරමු. එහෙමනේ. ඈ ඔබට දෙයියන්ගේ හාල් කැවිල එහෙම නෙවෙයි නේද ඔය කතා කරන්නේ ඈ? නෑ මාස්ටර් මිනි මේක තේරුම් ගන්නකෝ. මොකද්ද? මෙහෙමයි කරන්නේ. කොහමද? දැන් ඔය කම් පළල් වෙලා එක අත වෙලා පේන්න ගසල එළියට බහින සෙට් එක ඉන්නවනේ. ඕ. අන්න උන්ට මේ පල්ලෙට කන්න බැරි අපි මේ දස්විය මල්ලි ඉන්නවනේ. ඌව දෙයියට අන්දලා. මේ මාව. ඔව් යකෝ උඹ තමයි. ඔළුව අත ගාවලා දේව ආශිර්වාද දෙන්න පුළුවන් දෙයියනේ කියලා. අනේ. කොහෙද අනේ මෙච්චර කල් ඕගොල්ලෝ හිටියේ? මීට කලින් හම්බ වුණා නා. දීප ව්‍යාප්ත දේවාල සෙට් එකක් දාලා ලංකාවේ වාගියත් මගේ අනුගාමිකයෝ කරා. ඔව්. ඔව්නේ මේ එන දෙයියනේ කියලා. අපි ඉස්සරහට කරන වැඩවලට පොඩි ඇඩ්වාන්ස් එකක් ඔය පූජා වට්ටි එක නෙමෙයි නිකන් අතට වගේ අරන් ඉමු නේද එහෙනම්. එහෙමනේ මතකින්නකෝ. මේ ඔයානි මෙතන ලොකු එක්කන. ඔව්. මේ දැනට මේ හඳුන් කූරු පෙට්ටි දෙකයි කපුරු පැකට් දෙකයි රුපියල් 500යි තියාගන්නකෝ පොඩු කඳුරක් විදියට. ආ ඒකත් වැඩි නේද මාස්ටර්. ගහ පූජා වට්ටින් එකක් ඔළුව ගලවලා යන්න උඹේ අයියකෝ. ඔයානි ගිනාවි. දේවාලේ ඇතුළේ එහෙම ඩිසයින් කරලාද තියෙන්නේ? මං ඇහුවේ තිරරෙදි පහන් පිළිම එහෙම තිබ්බද? හා මේ ෆාරුක් කාන්ගේ පින්තූරය ලොකු කළා කන් වලට කරාබු දාලා මල් මාල ටිකක් දාලා ගත්තා. එහෙමයි නේද? යකෝ සංගීතයි. මේක ෂාරුක් ඛාන් දේවාලේ බං. මේක තමයි නියමයි. දැන් එතකොට මේ මයිනෙකුත් පිටිපස්සෙන් ඉන්න වෙයිනේ. වාහනේ මයිනනේ. මේ මයිනෙකේ පින්තූරය තමයි හොයාගන්න අමාරු. බලන්න මොකද මගේ දිහා බලන්නේ? නෑ මෙතනද පොල් මයිනෙක් ඕනේ නෑනේ මේ. මේ කොමාරි අපි මයිනගේ පින්තූරයක් හොයලා නිකන් සයිඩ් එකෙන් තට්ටක ජුහි චවුලව ඉන්දෝලා තියමුද දෙයියන්ගේ වයිෆ් ටෝන්? මේ ළමයෝ එයි ඔයනේ එච්චර හිතන්නේ පානි. අපි කරන්න ඕනේ මෙච්චරයි. මොකද්ද? මෙතන කන පැලෙන්න හොඳ දේව පයින් සෝන් ටිකක් දාලා පින්බරුව දේවාරට අත්දල ගන්න ඕනේ. ඈ අරන් සෙච්චාන්තියක් කළා සැමියා බිරිඳගේ දෙවියා කරලා පයිනටි කරලා පිටත් කරලා අරින්න තියෙන්නේ. එච්චරයි. අම්මා මාරුනේ. මේ මාස්ටර්. ආබා. දැන් එතකොට අපට පුළුවන් නේද? ඔය දේවපෙන් දේවපෙන්. ඔය දේවපෙන්. දැන් යාගේ අතේ තියෙන ගාන බලලා කාල භාගේ වගේ නේද? ඉතා රහසින් පූජා වට්ටි වල තියලා ආතූරයට දෙන්න. නිකන් දෙයියෝ දිහා බලාගෙන ඉතකන වන් ෂොට් ගහලා අරින්න. අන්න අන්න ඒක එහා පැත්තේ බාර් එකට ඉතා රහසින් කරන්න වෙයි හොඳේ. නැත්නම් උන් ඇවිල්ලා දේවාල බිමට සමතලා කරලා දායි අම්මෝ. අන්න හරි. දැන් ඔයගොල්ලෝ කිව්වෝ ඒ දන් කොටුවෙන් ගේන 108 වරක් පෙරාපු. නෙමෙයි මේ 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 මතුරපු දේවපන් පොන්නේ දෙනකොට පූජා වට්ටියේම බෙදපු මාළුවෙක් එහෙම තියලා දෙන්න පුළුවන් නේ. ඊට පස්සේ බැරියයි ජීවමාන දේව ආශිර්වාද ගන්න. නේද නැසී පුතේ. එහෙනම් බෝඩ ගහමු. දෙයියම ඉඹීම මෙරිකීම වඩා ගැනීම තහනම් කියලා. නැත්නම් මගේ මූණ පුරා කියලා ගෑවෙනවනේ. අම්මප ඒක නම් හැබෑවටම හැබෑව. මෑණිය කොහමද එහෙම කියන්නේ? මෑ අපේ එකන දේවපන් බිව්වම ඔය වැඩේ කන්නේවා. ඈ දෙයියෝ ගෙන්නන්න කොකුමකර මෑණියන් ඇතුලේ ඉන්නවා යන්න සංගීතයේ දෙයියන්ට කියන සින්දුව නගලා යනවා නේ බ
වෙන්න දරුවා භක්තිය මේ පූජවත්ියට තුට පඳුරු දාලා වෙඳ ගන්න වේ මට වේ දෙයියන්ගේ පින්තූරේ හොදට දැකලා පුරුදු වෙන්න දෙවියන් කාටත් හුරු පුරුදුයි පුතා යෑනි මට වේ දෙයියු දැක්කම නිකන් කුචි කුචි හොතයි ගතියක් එනවනේ අනි ඉගෙන වෙන්න කේසිකි දරුවා මට තව දීවපැන් කාලක් දෙන්න හරියටම විශ්වාසය ගොඩනගා ගන්න අම්මපා මේ මාළු කැල්ලක් එක්කවා කවුරුත් තල්ලන්නපා කවුරුත් තල්ලන්නපා අපි පොලිසියෙන් අපිට ඔත්තුවක් ආවා දේවාලයක් මුවාවෙන් හොර සුරා සලක් මෙතනම පවත්තගෙන යනවා කියලා හරිද අනේ අපි නම් දන්නේ නැහැ මොකුත් නේද නේද ළමයෝ අපි මේ නිකන් යාවේ නෑ නෑ සර් මෙයාලා තමයි අර දේව වජන් ඔක්කොම කිව්වේ මිලිමෙ මෙයා මම ආවෙත් ඒ චූන්්‍යකට අම්මපා කුටි කන්නේතුව පොරකන්නේතුව ගිහිල්ලා අර ජීප් එකෙන් වාඩි වෙන කට්ටිය මම ඉස්සරහම වාඩි වෙන්නන්නේ ආයි කොන්දේ අමාරු ආවොත් එහෙම නෑ 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 මෑනියෝ ඉස්සරහ තමුන්නගෙන පිටිපස්සෙන් පුතා ආයි කොන්ද හරි වගේ